මගේ නම රන්දේ සුභාෂණ මම වේයන්ගොඩ සෙන්ට්‍රල් එකේ මගේ ඩිස්ත්‍රික් රෑන්ක් එක 119 මම ලහිරු සර්ගේ ආවේ ඇත්තම කිව්වොත් එක්සෑම් එකට මාස 8ක් වගේ තියලා තියරි පන්තියට ඒ වෙනකොට මගේ බයෝ ගැන ගත්තොත් ඇත්තම කිව්වොත් සිංහලෙන් කියනවා නම් කෙලවෙලා තිබ්බේ හරිද ඉතින් මම තියරි එකට ආවහම මම කලින් ගියපු ක්ලාස් එකේ සහ සර්ගේ තියරි එක අතර ලොකු ගැප් එකක් තිබ්බා ඉතින් අපි ගිහිල්ලා අපි කියන්නේ මමයි මෙතන තායිය කෙනෙක් ඉන්නවා අපි ඉස්කෝලෙම අපි දෙන්න ගිහිල්ලා සර් එක කතා කරලා සර් මොකද්ද මේකට කරන්න කියලා අහන ඇහුවාම සර් කිව්වා රිවිෂන් එකට එන්න කියලා දැන් ඕගොල්ලෝ තියරි ක්ලාස් එකක් වගේ නෙමෙයි රිවිෂන් කියන්නේ රිවිෂන් එකක් කියන්නේ නැවත මතක් කිරීමක්නේ ඒ කියන්නේ කලින් එක සැරයක් කරපු අයම තමයි ආයෙ ඉගෙන ගන්න එතකොට ඕගොල්ලන්ට තියරි ක්ලාස් එකකට වගේ කරුණු කියලා දෙනවා වගේ ලොකුවට අර ඔළුවට දාන දෙයක් නැහැ ඉතින් අපිට සිද්ධ වුණා අර ඒකේ වේගෙත් එක්ක යන්න ඉතින් කොහොම හරි අපි සර්ගේ ඩිවිෂන් එකට ගිහිල්ලා මුල සර්ගේ පටන් ගත්ත දවසේ නම්ම ගියා ගිහිල්ලා කොහොම හරි බයෝටෙක් ඉගෙන ගත්තා උදේ 7:00 පටන් ගත්තාම 2ට ඉවර වෙන්නේ 2ට ඉවර වුණාම හවස පේපර් ක්ලාස් එකට ඉන්න බෑ ඒ තරම් ඔළුව නිකන් දෝං කාර දෙනවා සර්ගේ කටහඬින් හරිද ඒ වගේම දැන් හවස පේපර් ක්ලාස් එකකුත් තියෙනවා එතකොට එක සතියක පේපර් එක ලියනවා ඊළඟ දවසේ ඩිස්කෂන් එක එහෙම තිබ්බහම සර්ගේ ඩිස්කෂන් එක අර උදේ ඉඳන් රිවිෂන් එකේ ඉඳලා ඩිස්කෂන් එකත් එක්ක ඉන්නකොට අපිට ගෙදර ගිහිල්ලා පාඩම් කරන්න දෙයක් තිබ්බේ නැහැ එකම කරුණ ටික ආයෙ ආයෙ උගන්වනවා එතකොට අර નિરાයාසයෙන්ම අපේ ඔළුවේ මතක හිටිනවා හරිද ඉතින් බයෝ වලට කියලා ගත්තහම අර සර්ගේ ගොඩක් තිබ්බ ෂෝට් නෝට් ක්‍රමයක් ඒක තමයි මට ලොකුවටම අල්ලලා ගියේ මම ගොඩක් ගෙදර බයෝ පාඩම් කරේ වයිට් බෝඩ් එකක් ඉස්සරහා ලියලිය තමයි පාඩම් කරේ මට වාඩිලා පාඩම් කරන්න බෑ නිින්ද යනවා ඉතින් ඒක තමයි මම අනුගමනය කරේ සාමාන්‍යයෙන් මට රෑ 8න් පස්සේ ඒ කාලේ ඉන්න බෑ නිින්ද යනවා ඉතින් මං කරේ 8ට නිදාගෙන උදේ 2ට වගේ හැරුණා ඒතර ආසන්නව පැය 6ක් 7ක් වගේ මං නිදි සමහර වෙලාවට දවල් වරුවෙත් නිදි මහන්සියට ඉතින් කොහොම හරි අන්තිම මාස ටිකේ අපි සර්ගේ ඇවිල්ලා කොහොම හරි බයෝ වලට ඒකක් ගත්තා ගොඩක් සතුටුයි ඒකට සර්ට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන අපිට බයෝ කියන විෂය ආස විෂයක් බවට පත් කරාට ඉතින් එච්චර මරන් කියන්න තියෙන්නේ ඉතින් thank you